අපේ හැමදෙන්නේ දැන් මේ සත්බොජ්ජංග තුල අවිද්‍යාව සැඟවී තියෙනවා නම් ඒ සත්බොජ්ජංගම අවිද්‍යා නිරෝධයට මාර්ගය තුල යොදා ගන්න ආකාරය විස්තර කරන්න පුළුවන්ද? එතකොට මහත්මයෝ නිරේතුරුවම ගීපින්ව තුල්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම සත්බොජ්ජංග ධර්මයන් ජීවිතය තුළට එකතු කරගන්න. එතකොට සත්බොජ්ජංග ධර්මයන් ජීවිතය තුළට එකතු කරගෙන නිරේතුරුව මේ සත්බොජ්ජංග ධර්මයන් තුළින් සකස් වෙන්නා වූ ආස්වාදය අනිත්‍යයි කියලා දකින්න. ඒ කියන්නේ සත්බොජ්ජංග ධර්මයන්ගේ මුල්ම බොජ්ජංග ධර්මයේ තමයි සති සම්බොජ්ජංගේ. එතකොට සතිය තුල ජීවත් වෙමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකින්න ඕනේ. දැන් මහත්තයා ඊයේ දවසේ අප්‍රමාණ අවස්ථාවන් වල සතිය සිහිය තුල ජීවත් වෙන්නේ නැති. තේරෙනවද? ධර්මානුකූලව හිතලා ධර්මානුකූලව කටයුතු කරලා සතිය සිහිය තුල ඊයේ දවසේ ජීවත් වුණා මේ මොහොතේ සතිය සිහිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? ඉනිසා නිරේතුරුවම පින්වතුල්ලා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඒ දැක්කා වූ දැක්ම ඔස්සේ සතිය සිහිය සකස් කරගෙන ඒ සතිය සිහිය අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන්න. ඒ වගේම සතිය සිහිය නිසා වැඩෙන්නා වූ ඊළඟ ධර්මතාවය තමයි ධම්මවිජය බොජ්ජංගේ. ඒ නිසා නිරේතුරුවම අපි තුල කොච්චරනම් ධර්මයට අදාළ සිතුවිලි සකස් වුණා කොයිතරම් ධර්මයට අදාළ සිතුවිලි සකස් වුණත් ඒ සෑම සකස් වෙන සිතුවිල්ලක්ම අනිත්‍යයි කියන කාරණේ දකිමින් ජීවත් වෙන්න. ඒවා නිසා රැස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන්න. එතකොට ධර්මවිජය බොජ්ජංගය නිසා අපි තුන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම සඳහා වීරිය ඇති වෙනවා. ඒ වීරිය තුල අපි කටයුතු කරන්න ඕනේ මේ වීරියත් අනිත්‍යයි කියන කාරණේ දකිමින්. මොකද යම් මොහොතක් වෙනවා අපි කොච්චර වීරයෙන් මේ මොහොතේ පින්කම් කළත් කොච්චර දන් දුන්නා සිල් රැක්කත් යම් මොහොතක් වෙනවා අපේ මේ අතපය වාරු නැතු යන මොහොතක් ජීවිතේ. තේරෙන? එහෙනම් මේ මොහොතේ අපි කොච්චර ක්‍රියාශීලීව වීරයෙන් යුතුව පින්කම් කළත් ඒ පින්කම් කරන මොහොතේ වීරයෙන් යුතුව ඒ කටයුතු කරන මොහොතේ අපි මොහොතක් දැස් දෙක පියාගෙන හිතන්න දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මේසා වීරයක් මා තුළ තිබ්බත් යම් දවසක් වෙනවා මේ අතපය වාරු නැතුව අංග විකල භාවයට අංශභාග භාවයට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් එනවා කියලා. ඒතොර වීරය තුල සිටිය යුත්තේ වීරය අනිත්‍යභාවය දකිමි. ඒතොර වීරය තුල ගමන් කරද්දී ආරෂ්ඨාංගික මාර්ගය තුල වීරයෙන් ගමන් කරද්දී අන්න අපි තුල ප්‍රීතිය පස්සද්දී ඇති වෙනවා. ධර්මයේ සැහැල්ලුව. ඒතොර ධර්මයේ සැහැල්ලුව ප්‍රීතිය පස්සද්දී සකස් වෙන තැන අපි මේ ප්‍රීතිය පස්සද්දී ජීවිතයට එකතු කරගත යුත්තේ ඒ ප්‍රීතියත් පස්සද්ධියත් අනිත්‍යයි කියලා දකින තත්ත්වය තුළ. දැන් කොච්චර අපි ප්‍රීතියෙන් පස්සද්ධියෙන් අපි පින්කම් කළත් යම් මොහොතක අපි ගැටෙන්නා වූ දෙයක් සිදු වෙච්ච මොහොතේම ඒ ප්‍රීතිය පස්සද්ධිය අටපත් වෙලා ආයිමත් ද්වේෂය සතු වෙනවා. තේන? ඒ නිසා ප්‍රීතිය පස්සද්ධිය තුළ අපි නිරේතුරුවම ජීවත් වෙන්න ඕනේ මේ ප්‍රීතියත් පස්සද්ධියත් අනිත්‍යයි කියලා දකින්නා වූ අර්ථය තුළමයි. ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය නිසා සකස් වෙන්නේ මොකද්ද? සමාධිය උපේක්ඛාව. ඒ නිසා නිරේතුරුවම කොච්චර සමාධිමත් හිතක් සකස් වුණත් ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සාගත හිතක් සකස් වුණත් ඒ සමාධියත් උපේක්ෂාවත් ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ ධර්මතාවයනුත් අනිත්‍යයි කියන දකින තැන. ඒ නිසා නිරේතුරුවම පංච නීවරණ යටපත් කරගෙන සප්තබොජ්ජංග මතු කරගන්න. සප්තබොජ්ජංග මතු කරගෙන ඒ සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා අපි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයටයි ගමන් කරන්නේ. ඒ නිසා නිරේතුරුවම සප්ත බොජ්ජංගයන් ජීවිතයෙන් මතු කර ගන්න ඕනේ. මතු කර ගන්න නැතුව අපිට කවදාකවත් අනිත්‍ය දකින්න බැහැ. වීරය ඇති කර ගන්න නැතුව වීරය අනිත්‍ය දකින්න බැහැ. ප්‍රීතිය පස්සද්ධිය සකස් කර ගන්න නැතුව ප්‍රීතිය පස්සද්ධිය අනිත්‍ය දකින්න බැහැ. සමාධිය උපේක්ඛාව ඇති කරගන්න නැතුව කවදාකවත් සමාධි උපේක්ඛාවේ අනිත්‍යභාවය දකින්න බෑ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා පංච නීවරණ යටපත් කරලා සප්තබොජ්ජංග මතු කරගෙන මතු කරගත්තා වූ සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්න තැනයි අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. මොකද ඔය සෑම සප්තබොජ්ජංග ධර්මයක්ම වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙන. සතිය සිහිය වැඩුණත් මේ රූපය ඇසුරු කරගෙන ධර්ම විජය බොජ්ජංගය වැඩුණත් මේ රූපය ඇසුරු කරගෙන
वीर प्रीति पाशादि समाधि उपेक्षा में सैम दया वैडुने कुमक असुरु करेगे मे रूपे असुरु करेगे इन्हें बल रूपे असुरु करेगे सकसुन मे धर्मतावे कुमक असुरेन्द वैडुने पंच उपादान स्कंध असुरेन मल සතිදම්ම බොජ්ජංගේ කියන්නේ පංච උපාදානස්කන්ධය ධම්ම විජේ බොජ්ජංගේ වැඩුණේ පංච උපාදානස්කන්ධයක් හැටියට වීරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධි උපේක්ඛා ඇති වුණත් සප්ත බොජ්ජංග ධර්මයක් හැටියටමයි මේ රූපය ඇසුරු කරගන්නේ එහෙනම් මහත්මයා සතිය තුල ජීවත් වෙමින් ඒ සතියත් අනිත්‍යයි කියලා දකින තැන මාත්‍යා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය වීරිය තුල ජීවත් වෙලා ඒ වීරිය අනිත්‍යයි කියලා දකින තැන මහත්මයා දකින්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන තැන. එහෙනම් කවදා හරි දවසක අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවායි කියලා කියන්නේ ගිහි පින්වතෙක් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන ධර්මතාවයේ ජීවිතයට එකතු කර ගැනීමෙන් ඒකතු කර ගැනීම උදෙසා සප්ත බොජ්ජංගේ අනිත්‍යභාවය දැකීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා කිනම් භාවනාවක යෙදিলা හෝ වේවා පින්කමක යෙදিলা වේවා ධර්ම මනස්කාරයක යෙදিলা වේවා ඔබ තුල යම් සමාධිමත් හිතක් සකස් වෙනකොට ඒ සමාධියේ ආස්වාදයට බැඳෙන්න එපා. ඒ ආස්වාදයේ සකස් වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න දකිද්දී එතනදී සමතයත් විදර්ශනාවත් දෙකම ඔබේ ජීවිතයට එකතු වෙනවා වගේම සප්ත බොජ්ජංගේනුත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් දෙකම ජීවිතයට එකතු වෙනවා.